සංසාරණේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානමක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එක හරහා කතා කරන්නට මෙන්න මේ වගේ කාරණාවක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නේ. විශේෂයෙන්ම අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මම මෙහෙම කියන්නම්කෝ. ඉදිරියට අරන් පුදුම වෙන හේතුවක් ගැන අමන්ට පුදුම වෙන හේතුවක් ගැන තමයි මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන මෙතෙන්දි මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනත් අනිවාර්යෙන් ඉදිරියට මේ වගේ දෙයක් ගැන අපිට සඳහනක් තියාගන්න පුළුවන් කියන එක මේ මොහොතේදී සිහිපත් කරනවා. අනිවාර්යෙන්ම ඔයා දන්නවද මේ වගේ දෙයක් ගැන? ඒ තමයි දැන් ඇමන්ඩා, ඇලන් මේ දෙන තමයි ගෙදර ඉන්නේ. මොකද තිහස්වරත් ඉතින් අනිගිලයි ගෙදර ගිහිල්ලානේ ඉන්නේ මේ දවස්වල. ඉතින් හැබැයි ඔයා තව විශේෂ දෙයක් මේ දවස්වල දකින්න ඇති. ඒ තමයි අමෝදි. අමෝදි වෙනස්ම කෙනෙක් විදිහට ට්‍රේනින් වෙමින් ඉන්නේ. ඇත්තම කියනවා නම් අමෝදි මේ පැත්තේ ඉස්සරහට යයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඇත්තම කියනවා නම් ලොකු පාතාල නාගයෙකුත් එක්කයි අමෝදි මේ වෙද්දි හැප්පෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ දේවල් කරන අතරතුර කාලෙදී ඇත්තම කියනවා නම් ඔය ඇමන්ඩගේ තාත්තට විරුද්ධව ඇත්තම කියනවා නම් ඒ දේවල් සුවබලන්ට වැඩ කටයුතු කරන්නේ මෙන්න මේ අමෝදිම තමයි කියන එක. මේ වෙලාවේදී මතක් කරන්නට අවස්ථාවක් කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තු රැසක්ම ඇති කරගන්නට කටයුතු කරන්නේ කියලයි මම අද වීඩියෝ එක තුළින් සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්නට ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපි මේ වගේ දෙයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණයයි මෙතනදී සිහිපත් කරන්නට අපිට වැඩි අවස්ථාවක් තියෙන කියන කාරණය මම මෙතනදී දක්වන්න සූදානමක් ඇති කර ගන්නවා. විශේෂයෙන් ඉදිරියට අමෝදි එනවා. ඒ එන්නේ ඇත්තම කියනෝ නම් ඇලන්ගේ ගෙදර. ඉතින් කොහොමනක් Taman ඉන්න තනතුර ගැන ඇත්තටම කවුරුත් දැනගෙන ඉන්න හැනේ. ඉතින් ඇත්තම කියනනම් Tamanගේ නෑන්දර දිගින් දිගටම මේ ඇමන්ඩ හරහා කරදර ඇති වෙනවා කියලා දැනගත්තට පස්සේ අන්න ඒ නිසා තමයි මෙතෙන්දී අමෝදි ඇවිත්තා. Tamanගේ සැබෑ තනතුර ගැන පෙන්වන්නේ. අන්න එතකොට නම් ඇත්තටම ඇමන්ඩට ඉදිරියට බය වෙලා තමයි ඉන්න වෙන්නේ. ඇලන් උනත් පුදුම වෙයි කියලයි මම ඔයාට කියන්නේ.